දර්ශනී මහත්මියගේ පුතාත් එක්ක කතා කරන්නේ සචිත් තමයි ඉන්නේ සූදානමින්. සචිත් දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මේ දවස්වල ඉගෙන ගන්නවා. එතකොට බැඩ්මින්ටන් ප්ලේ කරනවා නේද? දක්ෂතා ගොඩාක් එක්ක ඉන්න කෙනෙක්. ජනේෂ් දැන් මේ සචිත් මේ අධ්‍යාපනය කියන දේ අතරමර මම කලින් කිව්වා වගේම අපි උපතින් අරගෙන එන දේවල් ගොඩක් කලාවට අපේ ජීවිතේට හයියක් වෙනවා. අඩුපාඩු මොන දේ තිබුණත්. කොහොමද මේ අධ්‍යාපන කටයුත්තේ කේ අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ? මනෝජ්ජින්න උදව්වට නේ. හරි. මම ඉස්සෙල්ලම ගියේ ප්‍රයිවට් ස්කූල් එකකට. ඒක නිසා එතනදී මම පොඩි කාලේ ඉඳන්ම මට එහෙම ලොකුවට බලපෑවේ නැහැ. එහෙම ඉස්කෝලෙන් මොකද කොම් කරේ. එහෙම ලොකුවටම නැහැ. හැබැයි ටික ටික අර ඒ කාලේදී තේරුණේ නැහැ. ඊට පස්සේ ටික ටික උඩ පන්ති වලට එනකොට තමයි කොම් කරලා පොඩ්ඩක් ඒ වගේ ඒවා ආවා. ඊට පස්සේ මේ සෙකන්ඩරි এডুকেෂන් එක ලබා ගන්න යුනිවර්සිටි යනකොට එහෙමනම් කිසිම ගැටලුවක් ආවේ නැහැ. දැන්ට ෆස්ට් ඉයර් එක ඉවරයි. කොහොමද සෙකන්ඩ් ඉයර් එකට යන්නේ? මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිය? කොහොමරි කම්පියුටර් සයන්ස් ෆීල්ඩින් සොෆ්ට්වෙයාර් පැත්තෙන් තමයි යන්න බැලේ. විදේශගත වෙන්නත් බලාපොරොත්තුක් තියෙනවා නේද? ඊළඟ අවුරුද්දේ සෙකන්ඩ් ඉයර් එකට තමයි ඕස්ට්‍රේලියාව වලට ප්ලෑන් කරේ යන්න කියලා. ඔව්. මේ